නෑ ඔබතුමිය නියෝජනය කරන දේශපාලන පක්ෂය මොකක්ද මේ වෙනකොට? නෑ මම නියෝජනය කරන දේශපාලන පක්ෂය කියන්නේ මම තවමත් SJB කියන සමගි ජන බලවේගෙන් පාර්ලිමේන්තු ඒ නැෂනල් ලිස්ට් එකෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. එතකොට මම ආවේ සමගි ජන බලවේගෙන්. ඒක ඇත්තම කියන්නේ මම නැවත නැවත කියන්න ඕනේ ඒක මගේ පක්ෂය. මම හිටපු මහලේකම්ගේ පක්ෂය. එතකොට ඒක අපේ ජාතික පෙරමුණ. ඉතින් මම නියෝජනය කරලා මේ පාර්ලිමේන්තුවට ආවේ සමගි ජන බලවේගෙන්. හැබැයි ඒගොල්ලන්ගේ ඒ පක්ෂ නායකයාගෙත් ඒක ඇතුළත තියෙන ප්‍රශ්නයි, ඒ තියෙන ඒකාධිපතිකමයි, ඒ තියෙන මේ ඔල මොට්ටල අදහසුත් එක්ක මට ඒ ගමන යන්න බෑ ඒගොල්ලොත් එක්ක. ඉතින් මම හිතාගත්තා මේ අනිත් එක මම එදා ඒ විධායක ජනාධිපති ධුරයට ඒක තියෙන්න ඕන ලංකාවේ කවදාවත් නැති කරන්න හොඳ දෙයක් මේ රට තත්ත්වයන්ව මම සහයෝගය දීලා ආණ්ඩුවට ගියා. ඉතින් මම දැන් නියෝජනය කරන්නේ මේ රජේ. මේ විදි ජනාධිපති වර්ණය තව මාස කීපකින් එනවා. එතනින් පස්සේ මහමැති වර්ණයක් එයි කියලා හිතනවා. එතකොට ඔබතුමිය හිට ගන්න ඕන කොතනද කියලා ඔබතුමිය තීරණය කරන්න ඕන. දැන්ට තීරණය කරලා තියෙනවා. මම හිටගන්නේ මේ රටේ ජනතාවට සහනය දෙන තැනට. මට පක්ෂයක් කියලා දෙයක් මම තෝරගන්නේ නැහැ එදාට. මම හිටගන්නේ මේ රටේ මහ ජනතාවට සහනයක් දෙන්න පුළුවන්, මේ රට සංවර්ධනය කරන්න පුළුවන්, මේ රට ගොඩ දාන්න පුළුවන් කවුරු හරි නායකයෙක් ඉන්නවද අන්නේ නායකයාගේ පක්ෂය තමයි මම. ඒ කියන්නේ ජාපේ. ඒජාපේ වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒජාපේ නම් එතුමා මේ රට ගොඩ දාන්න පුළුවන්කම තියෙනවා කියලා මට පේනවනේ. මම දැනට දැකලා තියෙන දේවල් අනුව මම එතන හිට ගන්නවා. සමගියෙන් ආරාධනාවක් ආවොත් මම හිතන්නේ මම සමගි ජන බලවේගෙත් එක්ක එකතු වෙයි කියලා. ආරාධනාවක් ආවොත් පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ. එතකොට ජාතික ජන බලවේගෙ නැහැ. දැන් මේ ජාතික මම දකින්නේ නැහැ ඒගොල්ලන්ගේ මේ රටේ අනාගතය ඒගොල්ලොත් එක්ක දකින්නේ නැහැ මම. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. ටෙස්ට් කරලා බලලා රට විනාශ වුණත් මොකද වෙන්නේ? ටෙස්ට් කරන්න පුළුවන්. ටෙස්ට් කරන්න පුළුවන් තත්ත්වයකද අද රට තියෙන්නේ? අපිට ඒක කරන්න බෑ. මේක රට මේකට රිස්ක් එකක් ගන්න බෑ නැවත මේ රටට. මේ රට නැවත බංකොලොත් වුණොත් මේ රට ගොඩ දාන බොරු. ආයිත් එන්නේ නෑ IMF එකෙන් අපිව ගොඩ දාන්න. asianmirror.lk